රයිට් සයිට් F ඩෙන්වර් රාජ්‍යයට ඇවිල්ලා තියෙන්නේ. හැමෝටම විනිතියාගෙන යන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. ඩිටෙක්ටර් නැතු යන්න තියෙනවා නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා මෙතන. ඉන්ටර්නැෂනල් එයාර්පෝට් අපි යන්න ඕනේ කොහෙටද කියලා බලමු. ෂුවර් නෑ කොහෙටද යන්න ඕනේ කියලා. රයිෆල් රාජ්‍යාවත් අරගෙන ස්නයිප කෙනෙක් ඉන්නවා. ස්නයිප එක්කෙනෙක්ද තුන්දෙනෙක්ද ඉන්නේ හරියට හිතාගන්න බෑ. ඒක රතුපාට ලයිට් නම්මල් මේ ඉන්නේ යාළුවෝ. එයාපෝට් එකක් යටත් කරගත්ත. සයිලන් කිල් එකයි. හරි මෙතැන්ට ගියා. පට කවර් ගොඩක් තියෙනවා. අපරාධ කියන්න බෑ. මෙතැන්ට ගියා. දැන් කොහෙට දැන් මේ අතන්ට යන්න පුළුවන්ද? තව ඉන්නවද කියලා කෝකටත් බලමු. නැත. මෙතනට ගිහිල්ලා ස්නයිපර්ස්ලා තුන්දෙනෙක් ඉන්න වගේ වටනා පේන්නේ. වරුන් ඔක්කොම ස්නයිපර්ස්ලා. තන්ට පටගාල මාරු වුණා. තුන්දෙනාව මරන්න නම් ටිකක් අමාරු වෙයි මෙහෙම මේ යන විදියට. execution එක ලෑස්ති. කවවත් පේන්නෙත් නෑ. කල්ගුණේ ටිකක් බරපතලයි. අතන ඩෑල්ලයක් ඉන්නවා. right two down. the snipers දෙන්නම බලාගෙන ඉන්නවා මේ පැත්ත දිහා. මට දැම්ම grenades නා පාවිච්චි කරන්න ඕනේ නෑ. පැත්තට ගිහින් අන්න ඒක තවත් කඩාගෙන බිඳින දෝකනාවත් වෙන්නේ ඔන්න ඕක. එක ස්නයිපර් කෙනෙක් ඩවුන්. තව එකට වෙඩි වැදුනා. හරි උඩ ඩවුන්. මේ මොකද මේ ආවඩ්ඩා ලැද්ද? ඔව් මට පේන විදිහට ඒ වගේ. එන්නකෝ ළඟට. අන්න හරි. අන්න හරි හිමීටෙන්. මම මෙතන ඉන්නේ. කොහෙටවත් බං කිල්ල නෑ මේ. මම මෙතන ඉන්නේ. වාගේ ෂොට් ගන් එකෙන් නම් මෙච්චර දුරට නම් වෙඩි වදින්නේ නෑ. ලෝක පුදුමයක්. ඕ කිහිමකුත් යන්නේ නැව යස්සේ. කිහිමකුත් ගියා. පොතේ හැටින කට්ටිය ඔක්කොම මැරලා ඉන්න ඕනේ. ෂොට් ගන් එකක් තියෙනවා. එතන මට ෂොට් ගන් එකේ ඉන්න වැඩක් නැහැ. බලමු මෙතන මොකුත් නැත. ආ බිල්ඩින් එක ඇතුළට යන්න දෙන්න. නියමයි නියමයි. කවුද මොකද ඩිටෙක්ට් කරේ? ආ කැමරා එක. මම නම් ඉන්නේ මෙතන. මේ බිල්ඩින් එකේ වෙන කවුද ඉන්නේ? එන ටෙක් මානෙක වෙන කවුරුත් නැහැ. මෙතන හිටපු ඩයල් මැරුණ ඩයල් එක අර වෙන කවුරුත් නැහැ. මෙතන කියලා බලමු මොකද්ද වෙන්නේ කියලා. right මොකක්ද යක් disable කරා. දැන් මම යන්න ඕනේ කොහෙටද? අර පැත්තට යන්න තියෙන්නේ. බලමු මේ දොරෙන් යන්න පුළුවන්ද කියලා. ආව්. මගේ bullets situation එක නරක නෑ.
අහා එළියට යන්න තියනවා කියන්නේ අනිවාර්යෙන් කට්ටි ඉන්න ඕනේ. රයිට් ඒ කැමරා එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ දැන්. පිට කවුද ඉන්නේ කියලා බලමු. දැනට නම් කවුරුත් නැහැ කියලා පෙන්නන්නේ. පුතුමා ඒත් ඇත්තයි. අතුල්ට ගිහිල්ලාම බලමු මොකද්ද වෙන්නේ කියලා. හයා යා පල්ල හැඩන්න තිී රයිට් මේ තියන බඩු බනිස්. අහා ලේසර් රාජයෙක් තියෙනවා. ලේසක පල්ල හැට ගියා. මේ පැත්තට නෙමෙයි වැරදි පැත්තට වයන්න පුතා. පැත්තර ගියා. දැන් හිමීට බහිම පොඩ්ඩක් ඉන්න. ලේසර් රාජය හැට්ට ගියාම අනිත් සයිඩ් එකට යන්න තියෙන. එහෙනම් මේ ලේසර් එක මේ පැත්තට එනකන් ඉන්න වෙනවා. අත්ත රතු පාටට මොනවද පත්තු වෙනවා. පල්ලෙහැටම යන්නත් නෙමෙයි තියෙන්නේ. මෙමෙයි නන්දිට එක දාමුමට. ඒක නම් ටිකක් විතර අමාරු වෙයි. අම්මගේ මාව මේකට බහු වෙන්න යන්නේ. රයිට්. කපාරක් ෆේල් වුණා කමක් නැහැ. නෑ මම බැලුවේ මෙතන වීඩියෝ එක නවත්තන්න. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකන් ඔයගොල්ලන්ට ගුඩ් ලක්. වාසනාවන්ත.